චමනේ මගේ තේක ගේන්න. ඔයා මේකට සීනි දැම්මද? ඔයාම දාගන්න. එකයි දෙකයි තුනයි හතරයි පහයි ඕගොල්ලෝ හිතනවද මේක බොන්න පුළුවන් කියලා? හැබැයි ඔබ ඔබේ දරුවට මේ වගේ සීනි දාපු කිරිපැකට් නම් බොන්න දෙනවා. ගරු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා 2017 ජාතික දියවැඩියා දිනයේදී දියර කිරිපැකට් ගැන කියපු කතන්දරය ඔයගොල්ලන්ට මතක ඇති. ඒකෙන් පස්සේ විවිධ දේශපාලන කතන්දර සහ විහිළු කතා මේ සම්බන්ධයෙන් ගෙතුණත් ඇත්තටම කියනවා නම් මෙහි විද්‍යාත්මක පසුබිම ගැන කිසිම කතාවක් ඇති වුණේ නැති තරම්. ඒක නිසා අපි මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ අපේ බුද්ධිමත් ප්‍රේක්ෂකයන් වෙන ඔබට මෙහි ඇති වෛද්‍ය විද්‍යාත්මක පසුබිම පැහැදිලි කරන්න. ලෝකයේ දැනට සීගන් පැතිරෙන දියවැඩියාව සහ තරබාරුකමට ප්‍රධාන හේතුව තමයි රිෆයින් සුගර්. ඒ කියන්නේ ආහාරවලට වැඩියෙන් එකතු කරන සීනි වර්ග. සාමාන්‍ය මිනිහෙක් දවසකට ගන්න ඕන සීනි ප්‍රමාණය කපාපු තේ හැඳි උපරිමේ 6ත් 9ත් අතර. ඒක එකිනෙකාගේ දේහ ප්‍රමාණය අනුව වෙනස් වෙනවා. ඊට වැඩි ගැනීම සෞඛ්‍යයට අහිතකරයි. ළමයෙකුට දෙන්න පුළුවන් සීනි ප්‍රමාණය මීට වඩා ගොඩාක් අඩුයි. මේ ප්‍රමාණය බීම වලින් විතරක් නෙමෙයි ගන්න කෑම බීම වලටත් එකතුවයි අපි කිව්වේ. ලංකාවේ දැනට වෙළඳ පොලියේ තියෙන කිරි පැකට් වල මෝල්ඩ් පානයන්ගේ සාමාන්‍යයෙන් කාබෝහයිඩ්‍රේට් ග්‍රෑම් 20ට වඩා තියෙනවා. ඒක තේ හැඳි වලින් ගත්තොත් සාමාන්‍යයෙන් තේ හැඳි 5ක් විතර. සාමාන්‍යයෙන් දැන් කාලේ අම්මලා ළමයිට පේස්ට්‍රි එකක් හොට් ඩොග් එකක් දීලා වතුර වෙනකොට බොන්න දෙන්නේ ඔන්න ඔය වගේ සීනි තියෙන මෝල්ඩ් පානයන්. කිරිවල තියෙන පෝෂණ ගුණය සලකලා තමයි අම්මලා මේ වගේ දේවල් ළමයිට දෙන්නේ. අම්මලා ආදරයට පොඩි බබාලාට කිරිපකන් බීම වර්ග දුන්නට ඔගොල්ලෝ දන්නවද දැන් පොඩි ළමයි අතරෙත් දියවැඩියාව තරබාරුකම අපිට වැඩිය තියෙනවා. ඉතින් ඒ හින්දා ඔගොල්ලෝ මීට වැඩිය සැලකිලිමත් වෙන්න ඕනේ, විශේෂයෙන් කුඩා දරුවන්ට බීම වර්ග ඒ වගේම ක්ෂණික ආහාර වර්ග දෙනකොට. අපි හිතනවා ඔයගලන්ට දැන් තේරෙනවා ඇති ඔයගලගේ පොඩි බඩගින්නට වෙළඳ පොලියේ තියෙන කිරිපකට් වගේ බීම වර්ග හොඳ නැහැ කියලා. මේ ළඟ වැඩසටහනකින් මේ වගේම වැදගත් කරුණු ටිකක් එක්ක අපි හමු වෙමු. සුබ දවසක්.